नमस्कारेवा समदा बुधुहि शरणयामि नमस्कारेवा दम् समदा सदहम् शरणयामि नमस्कार सङ्घ समदा शमदा महासङ्घ शरमि नमस्कारा तु සැමදා තිසාරන සරණයාමි සාධ 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 කල්යානමිත්‍ර අපගේ ගුරුදයෝොත්තම පින්නත් ලොකුස්වාමන් වහන්සේට නමස්කාර වේවා සාධ 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 නමබුද්ධාය ශ්‍ර්ධාවන්ත වාසනාවන්ත පින්වත්න අද දවස සුදාම්මරණ සදහම් දේශනාව සඳහා අනුග්‍රහය දරුණුන් ලබන්නේ නවසීලන්තය පදිංචි පින්වත් මහत्නයෙ සහ පින්වත් මහत्මයක් විසින් පින්වත්න අපි මේ සසර ගමන ගමන් කරනකොට අපිට නන අවස්ථාවලනන උපත් ලැබෙනවා ෝ ප බුදුරජාණන් වහන්සේ නමක් में ලෝකයට पහළ වෙලා අපේ में ඉපद මැरीමැरी යන ස්භාව අපිට හेළිල දෙ ඒ වගේ में පदමින් මැरेමින් में ගමन කරන ස්भाාවයට බුදුරජාණන් වහන්සේ පධරනවා සसර ගමන කියලා වියට අපි शासර ගමने ගमान කරනකොට අපිට මේ शासර ගමන නවත්වවන්න අවස්ථාවල් ලැබෙනවා අපි මේ සසර ගමන නවත්වන්න අවශ්‍ය වෙන්නේ මේ සසර අපිට බොහෝ දුක්ගෙන දෙන ගමනක් නිසා මේ සසර කියන්න අපිසාතුටන් යන ගමනක් නෙවෙේ බොහෝ දුක් සහිතව දුක් සහිර ස්ථානල ඉපදෙමින් යන ගමනක් අන්න නිසා මේ දුක් විදින සත්වයාට මේ සසර ගමන නවත්වනවා කියන්නේ මහා සැපයක් ඒකට කියනවා නිවන් දකිනවා කියලා. මෙන නිමන් දකින්න එහම ැත්තම් මේ සසර ගමන නමත්වන්න හම්බෙන අවස්ථාවට අපි කියනවා ක්ෂණ සම්පත්තිය මේ ධර්මය අවබෝධ කරන්න හම්බෙන් අවස්ථාවට කියන ශණ සම්පත්තිය කියලා. අද දවසේ අපි ඉගෙන ගන්න බලාපොරොත්තු වෙන්නේ මේ ශ්‍රණ සම්පත්තිය අහිමි වෙන අවස්ථාවල් සහ මෙෂණ සම්පත්තිය ලැබෙන අවස්ථාවමොකදද කියලා මුදුරයාන් වහන්සේ වදාළ සූත්‍ර දේශනාව තියන්නේ අංගුත්තර නිකායේ පස්ුවනි පොත්වහන්සේගේ අට්ටක නවක නිපාතය සूත්‍රදේශනාවෙන් නම තමයි අක්खන සූත්‍රයඒයන්නේ නුසුදුසු අවස්ථාව ගැන වදාළ දේශනාව මොකක් සාධද නුසුදුසු වෙන්නේ නුදුසු වෙන්නේ ධර්මය අවබෝධ කිරීම සඳහා සසුන් බබසරහි හැසිරීම සඳහා නුසුදුසු අවස්ථාව අවස්ථාවන් ගැන වදාළ දේශනාව බුදුරජාණන් වහන්සේ නමක් මේලෝකයේ පහළ වෙලා ඒ ධර්මය දේශනා කරලා ඒ දහම් අහන්න ලැබිලා ඒ දහම් මගට පිළිපන්න කෙනා දිීමට පාත් වෙලා ඒ ධර්මය හැසිල්ලා මේ සසර ගමන නවත්තනවා ඒ පැවිදිබීමට පත්වයෙනකටෙනම් සසුන් බමසරහි හැසිරෙනවා කියලා බුදුරජාන් වහන්සේ එ අවස්ථාවක සැවත් නුවර වැඩඉන්නකොට ඒ වැඩහිට භික්ෂූන් වහන්සේලාට වධාරනවා මහනිෙන්නේ මේ අශතුවත් ප්‍රතා ජනයා කියනවා ෝක සුදුසු අවස්ථාවේ ලෝක සුදුසු අවස්ථාවේ තියෙනවා කියලා. එකකන් ධර්මය අවබෝධ නුතු අවස්ථාවේ තියෙනවා කියලා. නමුත් ඒ අශ්ෘතුවත් පපුතක් ජනයා සුදුසු අවස්ථාව හෝ නුසුදුසු අවස්ථාව දන්නේ නෑ කියනවා. දෙකැන මේ ධර්මය අවබෝදධ කරන්න මේ මේ කාලේ සුදුසුයි මේ කාලේ නුසුදුසුුවයි කියලා ඒ අශ්ුතුවත් ප්‍රතක් ජනයා දන්නේ නෑ කියනවා. නිවන් මගේ හැසිරන්නට කාලේ නොව්. නුසුදුසු අවස්ථා අටක් තියනවා කියලා බුදුරජාණන් වහන්සේ වදාාරනවා. බුදුරජාණන් වහන්සේ මේ පළවෙනි අවස්ථා විජයට අධහරණවා මහනෙන අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ එක ඇන්නේ අරහත්තු සම්මා සම්බුද්ධෝ වි්‍යාචාරණ සම්පන්න වූ සුගතවු ලෝකවිදු අනුත්තරෝ පුරිසදම්ම සාර්ථය වූ ඒ වගේම සියලු දිව මිනිස්සුන් ට එකකම ශාස්තෘ ව තමන් වහන්සේ වදාල් අවබෝධ කළ ශීෂ අද්ධර්මය පැහැදිලි ආර්ථ සහිතව පැහැදිලි වචන සහිතව මිනිස්සුන්ට දේශනා කරන බුද්ධනම්මු ඒ වගේ මේ සියලු සම්බුදුගුණ දරා වැඩයින්න තරම් භාග්‍යවත් වූ ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් මේ ලෝකයට පහළ වෙලා කෙලෙ සංසිදීමට පිරිනිිවීමට හේතුවන්නාව සත්‍යාවබෝධය කරවන්නාව ඒ ධර්මය දේශනා කරනකොට ඒ සසරයේ ගමන් කරන පුද්ගලයා නිරේ පදිලා ඉන්නා කියනවාඒ නිරේ ඉපදිලා ඉන්නොට මෙන්න මේ අවස්ථාව එයාට ධර්මාවබෝධයට අවස්ථාවක්න වේ නුසුදුසු අවස්ථාවක් ඒ සත්‍යයාට බුදුජාන් වහන් සිනමත් මේ ලෝකයේ පහළවයා බුදුරජාණන් වහන්සේ විසින් තමන් අවබෝධ කළ ශ්‍රී ස්‍රද්ධර්මය ලෝකයාට දේශනා කරගෙන යනකොට යමෙක් නිරේපදිලා ඉන්නවනං එයාට අවස්ථාව අහිමී කියලා බුදුරජාන් වහන්සේ වදාරන්නේ. මක් නිසාද නිරේපදනු කෙනකොට ධර්මය අවබෝධ කිරීමේ අවස්ථාව අහිමි වෙන්නේ. පින්වති බුදුරජාණන් වහන්සේ බුද්ධ දේශනාවන්වල නොය අවස්ථාවල් සඳහන් කරලා තිනම නිරේශස්වභාවය ුදුජාණන් වහන්සේ නිරය හඳුන්නල තියෙන්නේ අපායක් සතරපායින් එකක් හැටියට එකඇනි ධර්මය අවබෝධ කරන්න නුසුදුසු ලෝකයක් නුසුදුසු උපතක් මේ නිරේ කියන්නේ ඒ කාන්ත වූ දුක් සහිත ස්ථානයක් ඒ නිරේ දුක ගැන හිතනවා ඇරන්න වෙන දෙයක් ගැන හිතන්න බෑ ඒ වගේම යම් කිසි දෙයක් ඇහුණොත් රඥාව අවදි වෙන ස්වභාාවකින් ුතු මනසක් පහිටන්නේ නිරේ ඉපදුන සත්‍යයාට. නිරේ උපන්දාසිට ඒ නිරේ චුතවන දාතෙක් ඒ සත්‍යයාට විඳින්න තියෙන දුකම විතරයි. සසරේ ගමන් කරනකොට තමන් විසින් කරනලද. දුක්ෂහගත කර්මවලට පාප කර්මවලට විපාක දරුණු වූ පව් වැඩවලට ක්වි දින්න තමයි නිරේ ඒ සත්ත්වයා උපදන්නේ දේවදූත සූත්‍රය බාල පණ්ඩිත සූත්‍රය වගේ සූත්‍ර දේශනාවල බුදුරජාණන් වහන්සේ පැදිලියව සඳහන් කලා තියෙනවා මේ නිරේ කියන්න මොනතරම් දුක්සහගත ස්ථානයක්ද ඒ වගේ නිරයන් වල ආයෂ අප හිතාගන්න බැරි තරම් විශාල ආයුෂ ඒ නිරයන් වල තියෙනවා ලා තියෙනවා අපිට බදුරජාණ වන්ස දේශනා කරල තියන දිවි ලක හයක් තියෙනවා එ දිවිලෝක යන් පළවිනි දිවිලෝකය තමයි චාතුම් මහාරාජිකය මේ චාතුම් මහාරාජික කියන දිවිලෝකයේ ආුෂ බුදුරජාණ වහන්ස වදාරලා තියෙනවා මනුස්්‍ය ලෝකේ ආයුෂවලින් වසර පණහක් චාතුම් මහාරාජික දිවිලෝකය එක දවසයි කිය ඒ වගේ දවස් හතක් එදිවිලෝකෙ සතියයි ඒ වගේ දවස් තිහක් ස ඒගේ මාස දුහ චාතුම්මराාජි අවුරතයි මේ වගේ අවුරුදු පන්සීයක් चाාතුु राජක दिවිලෝක आවශෂ තියෙනවාෙන එක දිවිරාජයකොට ඒ आවිුෂ්‍ය ප්‍රමාණය මනිස් අවු්‍ය වර්षවලින් බැලුවොත් අවුරුදු ලක්ෂ අනුවක් चाාතු मराජි आ පවාතියේ දිවිලෝකොල පළවෙනි දිවිලෝක ආුෂ එහෙම වෙන කොට පළවිනි නිරය සංජීවය ඒ නිරේ ආුෂ අර චාතුම් මහාරාජික දිවිලෝකයේ සම්पूර්ණ ආව්‍ය ඒ චාතුම් මහා රාජක දිවවිලෝක වර්ෂවලිින් අවුදු පන්සීයක් මනුෂ්‍යමලෝකයේ වර්ෂවලින් අවුරදු ලක්ෂ අනුවක් එක දවසක් වෙනවා සංජීවය කිය නිරේ සම්පූර්ණ චාතුම් රාජික දිවිලෝකයේ දි්‍ය ාජයුගේ ආවිශ්‍ය ප්‍රමාණය සංජීවය කිය නිරේ නිරි සතකුගේ එක දවසක් ඒ වගේ දවස් හතක් ඒ නිරේ සතියයි ඒ වගේ දවස් තිහක් මාසයයි මාස දුල්හක් අවුරුද්දයි ඒ වගේ අවුරුදු පන්සීයක්ඒ සංජීවයකය නිරේ අවශ්‍යතියනවාඒ සංජීවකය නිරේ ඉපදුන සත්‍යය බොහෝ කාලයක් දුක්කි දිනවා ඔවුන්ටේ දුක විඳිනකොට ඔුන්ට ඒ දුක ගැන හිතනවා ඇරෙන්න්න වෙන්න කිසිම දෙයක් ගැන මාන්සිකාර කරන්න හිත නැමෙන්න්නේ ඒ කාන්ත දුක තියන තැනක් අනේ නිසා බුදුරජාන් වහන්සේ වදාලා මෙ නිරය කියන්නේ බුදුරජාණන් වහන්සේලා වදාළ ධර්මය අවබෝධ කරන්න සුදුසු ස්ථානයක් නෙවෙයි ෂණ සම්පත්තිය අහිම වූ ස්ථානයක් අහිම වූ කාලයක් නුසුදුසු අවස්ථාවක් ධර්මවබෝධයට සසුන් බමසර හැසිරීමට නුසුදුසූ අවස්ථාව කියලා ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාාරනවා දෙවනි අවස්ථාව මේ ලෝකයේ බුදුරජාණන් වහන්සේ නමක් පහළවෙලා ධර්මය දේශනා කරගෙන යනකොට ඒ ධර්මය අහලා ඒ ධර්මයට හිත පැහැදිලා ඒ දහම්මගේ ගමන් කරලා සත්‍ය අවබෝධයට නුසුදුසුද දෙවන අවස්ථාව තමයි බුදුරජාණන් වහන්සේ වදාරන්නේ තිරිසන් යෝනියේ ඉපදීම ඒ බුදුරජාන් වහන්සේ ධර්මය දේශනා කරන කාලේ ඒ සත්වයා තිරිසන් අපායේ ඉපදිලා නං එයාට ඒ ධර්මය අවබෝධ කිරීමේ මාර්ගය ඇහරිලා මාර්ගය වැහිලා තිරිසන්න අපායේ තියෙන්නේ ලොකු සත්‍යයා විසින් කුඩා සත්‍යාව ගොදුරු කරගන්න එකක් හම අස්ථාවවිදම තමන්ගේ ජීවිතය බේරා ගනිමින් දුව පැන පැන හැන්කි හැඟි ජීවත්වන ස්වභාවයක්. ඒ තිරිසන් ලෝක ඉපදුුණු සත්වයින්ට හරි වැරැද්ද තෝරගන්න ප්‍රඥාවක් පිහිටන්නෑ. බුදු කෙනුගේ ගාම්බීර ධර්මයක් තේරුම් ගන්න තරන් ප්‍රඥාවක් මනසිකාර කිරීම හැකියාවක් ඒ තිරිසන් ලෝක ඉපදන සත්වයන්ගේ මනසේ පිහිටන්නේ ඔවුන්ගේ මනසේකට දීරනෑ එක ඇහිරලා තියෙන්නේ අපි තන්නා තිරිසන් ලෝකය කිව්වාහම කුඩා ගැඩවිලාගේ පටන් පොළොවාස්සේතින පණු ගැඩවිල්ලි ඇතු ගෙල්ලක සත්තු දක්වා මේ තිරිසන් ලෝකයේ තියෙනවා මුහු දෙ මාලු මේ තිරිසන් සත්වයෙන්ට අයිති ගොඩ මේවිශ නොයඒක් සත්තු මේ තිරිසන් ෝකට අයිතිඒ සියලෝම සත්තු කරන්නමුකොද තමන් උපන්දානි දං කෑම කාලා ැදි වැඩිලා ඔේ මැරිලෑ ඔවුන් දන්නේ නෑ බුදුරජාණන් වහන්සේ ළමක් නමක් ලෝකේට පහළ වනාද කියලා ඒ බුදුරජාණන් වහන්සේ දේශනා කරන ධර්මය විසින් මේ සසර ගමන නවත් අන්න පුළුවන් කියලා උුන් දන්නේ නෑ ඔබ හලතියෙනවා බුදුරජාණන් වහන්සේට අවස්ථල්ක වස්කාලයක් පුරාවට පාරිලය කියන වනේ ක් උපස්ථාන කළා. නමුත් ඒ ඇත උපස්ථාන කළ පින ඇතාට රැස්සූ නමුත් ඒ ඇතාට ධර්මය අහලා මේ සසරෙන් ඉතරවෙන් අවස්ථාව තිබුන්නේ. ඒකට හේතුව ඒ ඇතා ධර්මය අහලා යෝනිසෝ මනසිකාරයෙන් ඒ ධර්මය මිනිහි කිරීමේ හැකියාව අහිමිවූ ස්ථානයක ඉපදීම ෂණසම්පත්තිය නොමැතිවූ ස්ථානයක ඉපදීම कोई තරං ලඟින් බුදුරජාණන් වහන්සේගේ හිටියත් ධර්මය අවබෝධ කරන්න නුසුදුසු මනසක් ුසුදුසුල් ලෝක ඉපදීම නිසා ඔහුට ඇතාට ඒ අවස්ථාව අහිම වුණා ඒගේම තමයි බුදුරජාණන් වහන්සේ අතින් දමනයට පත්වන නාලාගरी හස්තියා බුදුරජාන් වහන්සේ විසිංහ නාලාගरी හස්තිාව දමනයර ලබට පස්සේ බොහෝස කීරුණා බදුරාන්හන්සේට මනුෂ්‍යයක් ඒ වගේ ධරුණුව ප්‍රචන්්ඩ ඉඳලා බුදුරජාණන් වහන්සේ දමනය කලාට පස්සේ බුදුරාන් වහන්සර පුළුවන්ගේ මනුෂ්‍යයාර ධර්මය දේශනා කරන්න. ඔහුටත් ධර්මය අවබෝධ කරන්න සුදුසු තත්යේ ඉන්නවාවන ඒ ධර්මය අවබෝධ වෙනවා අපි හලතියනව අංගුලිමාලයන් වහන්සේ ඒ අංගුලි මාල රහතන් වහන්සේ ගීජීවිතයේ ද අංගුලිමමාල වෙලා දරුණු මිනීමරු සොරෙක් වෙලා සිටියේද බුදුරජාන් වහන්සේ විසින් ධමනය කරු ලැබුණු අනත්තර පුලසදම ර්ථී ගුණේෙන් හිම බදුරාන් වහන්සේ ඒ අංගුලි මාලයන් දමනය කලාාට පස්සේ ධර්මය දේශනා කළා සුදුසු අවස්ථාවක ඉපදිල හිටිය නිසා අංගුලිමාලයන්ට පුළුවන් වුණා ඒ ධර්මය අවබෝධ කරලා මේනිසාසරෙන් එතිරවෙන්න. නමුත් බුදුරජාන් වහන්සේ කොයි තරං ලඟිින් හිටියත් ලඟින් ආශ්‍රය කළත් තිරිසා නපායේ ඉපදුන සතෙකුට නම් ඒ ධර්මය අවබෝධ කරන්න හැකාවගන යැ බ වසේ ධර්මය හමින් ඉන්නවා. ඔබ නිවසේ නොය අවස්ථාව ධර්මය හැසිරෙනවා පොය දවසට බනහන. ඔබේ නිවසේන්න සුනක යහෙමනැත්තම් පොඩි ඔබටට කැරෙක් කැරකිඉන්නවා අයරෙන්න්න මේ කියන දේ මොකද්ද කියලයි ගොල්ලට ේරෙන්. ඔබ ඉන්න පුටුව වටේ කැරැගිලා ඔය කොහයාරි පැත්තකින් ඒ සුනකයයක් නිදාාගන එ ම ම් ේක්න ඔබ ොඩොක්කට නිදාා සත්වට තේරුම් ගන්න බෑ බුදුරජාණන් වහන්සේ නමකගේ ධර්මය තියන ගැඹුරු බව ගාම්බීර බව ඒ ධර්මය ආශ්චාරය මෙහිර තේරුන් ගන්න හැකියාවනය අන්නේනිසයි බුදුරජාණන් වහන්සේ වදාළේ තිරිසන් නපාය කියන්නේ තිරිසන් ලෝකය කියන්නේ ධර්මය අවබෝධ කිරීමට නොසුදුසු ස්ථානයක් නොසු දුසු අවස්ථාව ඒ තමයි දෙවැනි නුසුදුසු අවස්ථාව යාඟට බදුරජාන් වහන්සේ වදාාරනවා මේ විදියට බුදුරජාන් වහන්සේ නමක් බ්ලෝකේට පහළ වෙලා ධර්මය දේශනා කරගෙන යනකොට යම්කිසි පුද්ගලය ප්‍රේතලෝකෙ ඉපදිලා ඉන්නවා නම් අන්න ඒ පුද්ගලයාටත් ධර්මය අවබෝධ කිරීමේ අවස්ථාව අහිමියෙනවා අන්නේ ප්‍රේතලෝකෙ ඉපදනු අවස්ථාවත් සසුන් බඹශරී හැසිරීමට ධර්මය හැසිරීමට නුසුදුසු අවස්ථාවක් කියලා ජ से वारण प्रतों अत दुख सागत स्थान नवस्ता नु दु स प्रथ पान अ हाला बुदජन से की देशणාව යෙනවා एक विि प्रथविन බඩගින්නේ එපදුන දාපටන් ඒ ප්‍රේතුලෝකයේ උපන්දා පටන් කුසගින්නේ ඉන්නවා ඒ ප්‍රේතුලෝකයේ උපන්දා පටන් පිපාසයෙන් ඉන්නවා සමහර ප්‍රේතව ඉන්නවා මොකේ පිල්ලතියන්නේ හිස උඩ ඉදිකටු සිදුරක් වගේ උඩිින් පාල්ට බතුර වැටන ද ඇල්ලකට මොකේ අල්ලගෙන් හිටියත් උගුරේ පිපාසය නිවාගන්න තරන් ජලබිඳක් තුළට යන්න න කියන ඔවන් සසරේ ස්තු කරලද කර්මණනිසා ඔවුන්ට උරුමවූ උපතේකයි සමර ප්‍රේත ඉන්න ඉන්නවා ඇට සැකිලි වගේ ශරරවේරුට පෙහිටලා තියන්න ඇට සැකිල්දක් ඊළඟ සහර ප්‍රේතු ඉන්නවා පිබුරෝ වගේ තවත් ප්‍රේතු ඉන්නවා පත ප්‍රේතිව උපන්දා පටන් පරතයක් වගේ සමහර ප්‍රේතය ඉන්නවා විමාන ප්‍රේතයම් කියලා ඔවුන් කාලේකට යම්කිසිි සැපයක්දෙනවා අනිත් කාලේ දුක්විඳනවා ඒවගේම සමහර ප්‍රේතයෙන් ඉන්නවා තමන්ගේ සිරුරු ගිනි අරගෙන එහෙම හෙත් දුවනවා නොයෙක් නො එෙක් තමන්ට ආවේ නික තමන් කරනලද පව්කාම්වල්ට විපාක වශයෙන් ඕන්නේ නෙරේ පේතලෝක දුක්කිදිිනෝ. මෙන ප්‍රේතලෝකයේ උපදින සත්්‍යයාටත් ධර්මය අවබෝධ කරන්න සුදුසු මානසික තත්ත්වයක් පිහිටන්න නෑ. ඔවුනුත් ඒ ධර්මය දේශනා කරන කාලේ ධර්මය අවබෝධ කරන්නටනුසුදුසු ස්ථානයක උපන් සත්වයි ප්‍රතයිට තියන එකම දේ තමයි තමන්ට කෑමටයමක් හොයාග නුත්සා කරණ එමැත්න් තමන් විදින දුකෙන් ඒ දුක නැතිකරගන්න උත්සාහධාරණක ඔවුන්ට යම්කිසි පිනක් අනුමෝදන් කළොත් පින් අනුමෝදන් විය හැකි ප්‍රේතයින් ඒ පිණ නිසා සැපේයට පත්වෙනවා නමුත් ප්‍රතලෝකය උපදින බොහෝ දෙනාට ඒ විදියට පින්නකින් සැපේට පත්වීමේ හැකියාවක් නෑ මොකද ප්‍රේතයින්ට වුන පින් අනුමෝදන් කර නවස්ථාව ලැබෙන්නේ බුද්ධ ශාසනයක දීවිතරයි ඔුන්ට නමාකාරයෙන් පින් අනුමෝදන් මීමක් අවස්ථාව ලැබෙන්නේ මේ බුද්ධ වාසනයක පමණයි. බුදුරජාන් වහසේ වදාරන්නේ මේ ප්‍රේතලෝකයේ උපන් කෙනාටත් ධර්මය අවබෝධ කිරමි අවස්ථාව ක්ෂණසම්පත්තිය අහිමි වෙලා කියලා. ඊළගට අහතරනි අවස්ථාව විදි බුදුරජාන් වහන්සේ වදාාරනවා මේ විද්‍යහයට බුදු කෙනෙක් ඉපදිලා දුරජාන්හන්සේ නමක් මේ ලෝක පහළ වෙලා ධර්මය දේශනාතරගෙන යනකොට අනේ ධර්මය අහන්න අවස්ථාව නැති හතරෙන අවස්ථාව දීර්ගාවෂතිය සමහර තිවි ෝක තියෙනවා අේ දිව ෝකල ඉපදුනාට පස්සේ ඒ කෙනාට ධර්මය අවබුදුධ කිරීම අවස්ථාව මග හැරෙනවා ඒ තමයි අරූපාවච්චර බ්‍රහ්මලෝක ඒ වගේම අසං්‍යතලයේ ඒ තිංව ලෝක ඉපදමාට පස්සේ දීර්ග කාලන නින්ද කර වැටනවාගේ කියනවා ඔවුන්ට යම් කිසි සමාධියයක් දියුණු කරල් ඒ සමාධිය නිසා ඕවුනේ ලෝකය උපත ලබනවා බුදුරජාණන් වසේ දේශනා කරලා තියෙනවා මේ ලෝක දහතුූක ලෝක තල තිස්ස එකක් තියෙනවා ඒ තිස්සෙක් තලය අතරින් බ්‍රැහ්ම ලෝක විසිය එකක් පිරලා තියෙනවා අපි දම්සක් පැවතුම් සූට දශනාව बराख्मලෝක දා सेज्ञන සඳान ඒ වගේම रामलोों का विश् सම්पूर्ण තියෙනවා එतनी बरा्मलोෝක पहाक මේ විधයට ධर्මය අවබෝධ කරන්න බුදුරජාණන් වහන්ේ නමකගේ නමක් ධर्මය देशනා करරනො ධर्ම में हालाබෝධ करරන්න वावस्थාව पाවතිन ඒ තමයි අරूपावर्चर बरा्मलो නි දිාන දෙවනි දිහාානේ තුවෙනි දිානය හතරණ ධානය වඩල බ්‍රහ්ම ලෝකර ඉප දෙෙන අයට එදිවී ලෝක ඉපදනායට ධර්මය අවපද කිරීම හැකියාව තියෙනවා නමුත් අරූප අචර බ්‍රහ්ම ලෝක කියන විඤ්ඥානාං චායතනඒවගේ ආකාසානාං චායතන ආකංචංඥායතන නේවසඥා නනා සංඥායතන කියන අරූප බ්‍රහ්ම ලෝකත් ඒවගේම අසාං්‍යතාලයකින් ්‍රහ්ම ලෝකත් මේ විදියට න සම්පත්ති අහිමි කරගති ස්ථාන හැටිට සඳහන්නනවා අප දන්න බුදුරාන් වහන්සේ බුද්ධත්ද කලින් බෝස අතාව දියද ආලාර කාරාම උද්දක රාම පුත්‍ර කියන මේ ගුරුවරුන් ලඟට ගියා ධර්මයවයාගෙන ඒ ධර්මයස්වාගෙන ගියපු ඒ අය මේ ආින් චඥාතන නව සඥා නාසංඥා එතන කියන මේ ධ්‍යාන මට්ටමට දියුණු සිත දියුණු කරපුය नवा से बुद्धति ප धर् में देशना කण सूधनाෙන කओ मों को दिला अरूचर ्मों को पदिला आ चा के ्मों के तेवाගේ नेवसा के म को ඒ නි ओ धर् में देशना केरी में හැ किාව තිबने ने ओे धर में अध खरी में हैැ किාව आही हुओ ්‍රහ්මෝ කළ අශ බහෝම දීර්ගයි කල්ප විස් සර බ්‍රහ්මලෝකොල ආෂ කල්ප පන්ීයක් තියෙන සහරයව හයි තරම්බු දුර පහළ වනත් ඔවුන්ට ධර්මය හන්න අවස්ථාව නෑ හතර අවස්ථ දිර බුදුරජාණන් වන්ස වදාළ මෙන්න මේ ධර්මය අවබුධ කරන්න බැරි දිවිලෝ කළ ඉපදුන පිරිස පිළිබඳම ඉලාට පස්සෙන් අවස්ථාව දුරජාණන් වහන්සේ වදාළවා මේ විද්‍යයට බුදු කෙනෙක් ඉපදිලා ධර්මය දේශනා කරගෙන යනකොටට යම්කිසි කෙනෙක් ඉපදිලා ඉන්නවනම් බුදුරජාණන් වහන්සේ වඩින්නේ නැති ඒගේම භික්ු භික්‍ෂුණී උපාසක උපාසිකායන අයගේ ගමනක් නැති යම් ස්ථාන තියෙනවාද අන්න ස්ථානයක ඉපදීම ධර්මය අවබෝධ කරන්න නුසදුස අවස්ථාව ඒ කියන්නේ ප්‍රත්‍යන්ත ජනපද බුදුරජාණන් වහන්සේ වඩින ප්‍රද හැර රහතන් වහන්සේලා සංගරාත්නය වඩින ප්‍රදේශ හැර ඒ වගේම බුදුරජාන් වහන්සගේ ධර්මයහපු උපාසක උපාසිකාවන් ගමන් කරන ප්‍රදේශ හැර ඒ ප්‍රදේශලින් පිටත ප්‍රදේශටෙන ප්‍රත්්‍යන්ත ප්‍රදේශ කියලා අන්නේ වගේ ඇත ලෝකයේ ඈත ප්‍රදේශයක ඉපදුනොත් එයාට බුදුජාන් වහන්සේගේ ධර්මය අහලා අවබෝධ කිරීමේ අවස්ථාව මගහැරෙනවා ශක්ෂණ සම්පත්තියෙන් නැති වෙලා යනවා බුදුරජාණන් වහන්සනම පළවෙන්නේ දම්ඹදිව මධ්‍ය මණ්ඩලි බුදුරජාණන් වහන්සේ චාරිකාය වඩින්නේ ප්‍රදේශයේ ඔබ කල්පනා කරල බලන්න මේ ලෝකේ මොන තලන් රටවල් තියනොද නමුත් බුදුරජාණන් වහන්සේ ඒ රටවල්ලර්් රින ඒ රටවල්වත් මනිස්සු ඉන්න නැති නමුත් ඔවුන්ගේ කර්මා රප ඔවුන් ඉපදුනේ බුදුරජාණන් වහන්සේ නමක් නොවඩින ජනපදවල බුදුරජාන් වහන්සේ නමක් නොවඩින රටක ප්‍රත්්‍යන්ත ජනපදයක ඒ නිසා ඔවුන්ට ඔවුන්ගේ ධර්මය අවබෝධ කිරීමට ඇති අවස්ථාව අහිම වුණ ෂන සම්පත්තිය අහිනුණ ධර්ම අවබෝධයට සුදුසු අවස්ථාවකට වුන් පත් වුණා ඊළකට බුදුරජාන් වහන්සේ පධාරවා හයවෙනි අවස්ථාව හයවෙනි අවස්ථාව තමයි මේ විදියට බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙලා ධර්මය දේශනා කරගෙන යනකොට මේ පුද්ගලයා මනුෂ්‍ය ලෝකයේත් උපදිනවා නමුත් එයා මනුෂ්‍යලෝක ඉපදුනාට විපරීත දැකුම් නැති මිත්‍යා දුෂ්ටිකයෙක් වෙන කියන ඒ කියන්නේ මෙයාගේ අදැහිල්ල තමයි දානේ විපාක නැත දුන්දහි විපාක නැත කියනවා උපස්ථානයේ විපාක නැත සේභාවක විපාක නැත්ත කුසල් අකුසල් කර්මයන්ගේ කියන්නේ පව්පීන් කර්මයන්ගේ සැපදුක් විපාක නැත කියලාඒවගේම පරලවක් නෑ කියනවා මෙලොවක් නෑ කියනවා මවක් නෑ න මේලෝක ඕපපාතික සත්ත්‍යය උපද නෑ කියනොया ඒ වගේම තමයි යම්කිසි කෙනෙක් මෙලොවත් පරලවත් තමන්ගේ විෂ්ටව ඥානයෙන් අවබෝධ කරලා ඒ අවබෝධ කරලද ධර්මය දේශනා කරන ශ්‍රමණක් බ්‍රහක්්මණින් මේලෝක නැහැ කියලා කියනවා ඒ තමයි බුදුරජාණන් වහන්සේලා තමන්ගේ ස්වකය ඥානයෙන් මෙලොවත් පරලවත් අවබෝධ කරලා අන්නට දේශනා කරන්නේ බුදුරජාණන් වහන්සේලා සම්මා සම්බුදුරජාන් වහන්සේලා මේ ලෝකයේ සම්මා සම්බුදුරජාණන් වහන්සේලා පහළ වෙන්නේ නෑ කියන ඒ මිත්‍යයා දෘෂ්ටියවුන් එල්බගෙනඉන්නවා ගැලිල ඉන්නවා මෙන්න මේ වගේ විපරීත දැකුම් තියට මිත්‍යයා දෘෂ්ටිකයක් වෙලා ඉපදනොත් එයා බුදුකෙනුගේ ධර්මය ඇහුනත් එයාට එක පිළිගන්න හිත නැමෙන්න බුදුරජාණන් වහන්සේ දඹදිව පහළ වෙලා ඉන්න කාලේ හිටිය තවත් මං බුදු ලා කියලා කියාලගන ගියපුය අපි හලතින නිගන්ට නාතබපුත්ත ඔහුගේ තිබුණ මේ වගේ මිත්‍යා दृष්ටිය ජීවිතල පුරාටු බුදුජාන්හන්සේ මුණ ගැන්වත් ටවස්ාව ලැබුුණන්නේ මධ्य මණ්ඩලේ ඉඳලත් බුදුජාණන් වහන්සේ මුණ ගැන්න ටවස්සාාවන ඔහුගේ තිබුණු මිත්‍යා दृෂ්ටියය නිසා හට අවස්ථාව නැති කලා මරණය මත් නිරේ උපතක් සදල න්නා. කල්ප ගානකට පසු පහළ වෙන බුදුරජාන් වහන්සේ නමක් මේ ලෝකයේ පහළ වෙලත්. ඒ බුදුරජාන් වහන්සේගේ ධර්මය ඇහෙන මයි මේ හිටියත්. ඔහු මිත්‍ය දුෘෂ්ටිකෙක් නම් ධර්මය අවබෝධීමය අවස්ථාව නැති වෙලා යනවා නුසුදුසු අවස්ථාවට පත්වෙනවා. එාව මේ යහපත් මකට ගන්න එක කරන්න බැරි දෙයක් කියන නොකද එයා පිළිගන්න කැමති නෑ මේ බුදුරජාන් වහන්සේලා ඉන්නවා කියලා එනිසා බුදුජාන් වහන්සේලාගේ ධර්මය අහන්නත් ඔහුගේ හිත නමෙන් නෑ මවක් කියයා කෙනෙක් පියා කියා කෙනෙක් නෑ කියන විශ්වාස කරණ අය මෙලොවක් පරලවක් නෑ කියලා විශ්වාස කරන අය ඔවුන්ට මේ සසර ගමනක් නෑ කියලා විශ්වාස කරණ අය මේ සසර ගමන නවත්වන දහමක් विश्්වා කරන්නේ ඔ මේ සසර ගමනක් නවතන ධර්මයෙන් किසිදු වැඩක් නෑ नि हिස්वाचන වගේ න්නේ අन्य නිසා ඒ විදදියට ිत්‍ය्या दृष්ටික पाවුල දුनනොත් ඔවන් ධर्ම අව අවබෝධ කිරීම අවස්ථාව ැති වෙලා යනවා අදराත් लोगෝක कोई තරම් ඉන්නද බුදුරාන් වහන්සේ නමක් කියන්නේ කවද කියලා හුනා ගන්න බැरी බුදුවරු මේ ලෝකේ පහළ වෙනවා කියලා පිළිගන්නේ නැති නොයෙක් මිත්‍යා දුෘෂ්ටිකින් මේ ලෝකේ ඕන තරම්මින්නවා. ඔවුන්ට මේ ධර්මය දේශනා කලා කියලා ඔවුන් මේ ධර්මය පිළිගන්නේ නෑ. ඒ තරමට ඔවුන්ගේ මනස විපරීත වෙලා දෘෂ්ටිය විපරීත වෙලා. එක ඇන්නේෙ ස්වභහාවයෙන් පිහිටන මනසක්නෙවෙයි. ඔවුන් විසින් අල්ලාගත්ත දෘෂ්ටිය විසින් ඔවුන්ගේ මනස විපරිීත කරනවා. අන්නේ නිසා ඔවන්ව ධර්මවබෝධයට නුසුදුසු තත්ත්වයට පත්කරනවා ක්ෂණ සම්පත්තිය අහිමි වෙලාගිය තත්ත්වයට ඔවුන්න පත් කරනවා ඊළකට බුදුරජාණන් වහන්සේ තවත් අවස්ථාවක දේශනා කරනවා තවත් අවස්ථාවක් හත්වෙන් අවස්ථාව තමයි මේ විදිර බුදුරජාණන් වහන්සේ මක් මේ ලෝකයට පහළ වෙලා මේවි දිර ධර්මය දේශනා කරගෙන යනු මේ විදිර ධර්මය දේශනා කරගෙන යනකොට ධර්මය අහන්න අවස්ථාව සැලසෙන මධ්‍යදේශය කෙනෙක් උපදිනවා මනු්‍ය උපතකුත් ලබනෝ මනුෂ්‍යයක් වෙලා මධ්‍යදේශයේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහන්න ලැබෙන ප්‍රදේශය උපදිනවා නමුත් මේමධ්‍යදේශය උපන් පුද්ගලයා ජඩ කෙනෙක් නම් කෙල තුලු කෙනෙක් නම් ප්‍රඥාවෙන් थොරා ඉනං මනා ලෙස පැවසූදේ ඒ ඇනනි බුදුරජාන්හන්සේ වදාළ ධර්මය ධර්මයත් ඒවගේ නොමනාද ලෙස පැවසූදේ අරුත් හඳුනා ගණ්ඩ අසමර්ථ වෙන වනං අන්න ඒ අවස්ථාවත් ධර්මය හැසිරෙන්න ධර්මය අවබෝධ කරන්න නුසුදුසු අවස්ථාවක් කියලා බුදුරජාන් වහන්සේ වදාාරනවා. ෂණ සම්පත්තිය අහිමි කරගත්තා අවස්ථාව. සමහරයින්න සවහයිම රෞද්‍රයි ඒයට ධර්මය දේශනා කලාටයගොලු අහන්න නෑ ඒගුොලොන ධර්මය අහන්න යන්න හිතක් පලවෙන්න ඒඔවගේ ්‍රෞද ස්වභා නිසා ජඩ ස්වභාව නිස්සා ඒවගේම කෙල තුොළුයි ඒ යන්නන්නේ ඔගොලු දැකල තියවා කට දෙ පැත්තෙන් කෙල වැක් කරන තමන්ගේ සිහිය හරියාකාරව නොපිහිට මනුස් ලෝක උපදදිනපුද් කලි ඒන පිය විසිහය කියනෙ උන්ට නෑ සාසරේ තමන් කරන ලද මත් පැන් මදධවේ භාවිතා කිරීමේ විපාකයක් වශයෙන් නිරෙ ඉපදිලා නැවත මනුෂ ලෝකයට අආවට පස්සේ ඔවුන්ගේ සිහිය මදගත්තිර පත්වෙනවා කෙලොතුලු ස්වභාවයට පත්තෙන මෙන කෙලතුළු ස්වභාවිට පත්තිච්ච කෙනාට මේ ධර්මය දේශනා කලා කියලා එයාට මේ ධර්මය අවබෝධ කිරීමේ හැකියාවන මේ කුසල් මේ අකුසල් කියලා යාට තමන්නාවට සිදු වෙන්නේ මොනවාද කියලා එයාට වැටහිත්න්නේ නෑ එහෙම කෙනකුට බුදුරජාණන් වහන්සේ නමගේ ගාම් බිරධර්මය අවබෝධ කිරීමීම හැකියාව නෑ ඊළඟට प्र්‍රඥාවंग थොර වනොත් කියන ප්‍රඥාවෙන් තොරව වනවා කියන්නේ බුදුරජාන් වහන්සේ වධरण ධර්මය मैं नहीं කරලා අවබෝධ කරන්නशුදුසු නුවනක් නෑ යුස්ෝ මනසිකාරය පිහිටන්නේ බුදුරජාණවාන්සේ ධර්මය කොතරම් දේශනා කළ එයාට ඒ ධර්මයෙන් වැඩක්නෑ එයයි ධර්මය හලා පිලිපදින්න හිත නැමෙන්නෑ. ලෝක යතා ස්වභාවේ මයයි කියලා බුදුරජාණන් වන්සේ දේශනා කළාට පස්සේ ඒ දහම් පදෝසේ ඒ බුද්ධ වචනය ඔස්සේ මනස්ස මෙහෙවල හිතල කරලා ඒ ධර්මය අවබෝධ කරන සුදුසු ප්‍රඥාවක් පහිටන්නන්නෑ. ඊළඟට ුදුරජාන් වහන්සේ වදාළ දේත් ඒ මනාකොට වදාල මේ ස්වාකාත ධර්මයත් යම් කිසි කෙනෙක් නොමනා කොට වදාළ දේත් වෙනනිස්ට හඳුනාගන්න බෑ එහෙමයි තමයිඔයි කියන්නේ බුදුරජාණන් වහන්සේ වදාල තියෙන්න්නේෙත් අනිත් අය කියල තියෙන දේම තමයි කියන බුදුරජාන් වහන්සේගේ ධර්මයත් අනිත් අගේ ධර්මය වගේ සමානය කියනවා ඒ බුදුරජාන් වහන්සේගේ ධර්මයත් අන් අයගේ කියන දේවල්වත් වෙනනිස්ට හඳුනාගන්න බැරි गलीन हारीदय वरद හंदुनाගන්න बැर तर हा ලनेिन्नතුु බुා सेේगी ධर्मत अनि ධर्मයन हा समाना कल्पना करला බलाන්න किसी म धर्मे का සधान नेवाद में ससर गाමන नवाव नहीं ग किसी म धर्ने का සधान निवाद में विद्यय ससर ගमनक अ गामान करන්නේ किලා මැරමින් ඉපෙදමින් දුක් විදිමින් යන මේ සසර ගමනක අපි ගමන් කරන්නේ කියලා වන්න කිසිම ධර්මයක සඳහාම්ය නොල. මේ ආයතන හයක් නිසා සස්සරට බැඳි බැඳ මේ පංචුපාදානස්කන්දය නිසා සසරේ නැමත නැමත කර්ම සකස්න සවභාවකෙන් යුතුව පඩිච්ච සෞපපාදය පැටල ඉල්ලාපී ඉන්න කියලා වෙන කිසිම ධර්මික දේශනා කරලාතිය ෙනවද ऐස කනना से दिवය माනස කියන में ලෝක අවබෝධ කළොත් සාරෙන් නිදහස් වෙන්න बළුවන් කියලා වෙන किसीම ධර්र्මය එක देශනා කලා තියෙන कහමද කියने අප බුදුරජාණ වහන් से देේශනා කළ ධर्මත් අනිता है कि ධर्म එකहा सामाना කියලා බුදුරජාණ වන් से නमाක් කියන්නේ शासरे एक मार हुनाක්ෙනුවෙන් बहुत कोො दुख महा से තमाන්ගේ जीවිत කැප කරලා බොහෝ කාලයක් පාරමිතාපුරොලා ඒ ධර්මය අවබෝධ කළ උතුමන් වහන්සේ නවා අන්න මේලෝකේ ශ්‍රේෂ්්‍රත මුත්තුමයන් වහන්සේගේ ඒවාචනය මේ ලෝකේ වන්න කිසිම කෙනුගේ වචනය හා සමාන වෙන්න මෙලෝක උතුම් වචනය තමයි බුද්ධ වචනය මේලෝකෙ පරම සත්‍යය තමයි ඒ බුදුරජාන් වහන්සේගේ උවාචනය අපි ඒ බුදුරජාන් වහන්සේගේ වචනය හා තවත් යමක් සම කරනවනං ඒ බුදුරජාණන් වහන්සේ නමකගේ ධර්මය පමණ किसीम विद्याාවක් किसीम धर्मයක් दජ जावा से की धर्म यहां सමන්න ෑම समकरणवा नाම් आ බुදුජन වහන්සේ की धर्मය अවබෝधकरන්න අवस्थාවने मකद ए हिताන්නේ आ दे देवलत एहा समाना लल नु स्पीटकි सार्मा सारनावागन हम ओ अन्य धर्मंग सवට सरना लाන්න සැබෑවටම සරණ ලැබෙන්නේ බුදුරජාණන් වහන්සේ නමකගේ ධර්මයෙන් පමණයි අන්නේ එකයි බුදුරජාණන් වහන්සේ වදාළේ මේ ලෝක යම් කෙනෙක් බුදුරජාන් වන්සේ ධර්මය දේශනා කරන කාලේ බුදු කෙනෙක් ඉපදුන කාලේ ධර්මය දශනා කරන කාේ මධ්‍ය දේශය ඉපදිල හිටියත් එයා ජඩ කෙනෙක් නම් කෙළතුළො කෙනෙක් නම් මනා කොට නො පැවූද නොමනා කොට පැවසූ දෙත් එක බුදුරජාණ වහන්සගේ ධර්මය ගේ ධර්මයත්වෙනනිස හඳුනාගන්න බැරිනම් අන් එයා ශ්‍රණ සම්පත්තිය අහිමි කරගත්ත කෙනෙක් කියන. එයා ධර්මාවබෝධයට නුසුදුසු අවස්ථාවක ඉන්න කෙනෙක් කියය. ඒ තමයි ධර්මාවබෝයට නුසුදුසු හත්වනි අවස්ථාව. ඊළඟට බුදුරජාන් වහන්සේ පධාරනවා අටවෙනි අවස්ථාව ඒ තමයි බුදුරජාණන් වහන්සේ නමක් ඉපදිලා මේ ලෝකේ ධර්මය දේශනා නොකරන කාලයක් බුදු කෙනෙක් නෝපදින කාලයක් මේ ලෝකේ කොයි තරන්නක් තියෙනද බුදුවරු නෝපදින කාල බුදුර ඉපදිර ධර්ම දේශනා කරන කාලවලට වඩා බුදුරජාණන් වහන්සේලා නෝපදින කාල තමයි මේ සසරේ වැඩි මෙන්න වේ විදිහයට බුදුරජාණන් වහන්සේ නමක් නෝපදින කාලේක කෙලෙස් සංසිදීමට ධර්මය දේශනා නොකරන කාලේක යම් කිසි කෙනෙක් මධ්‍ය දේශය උපදිනවා ඒ වගේ මෙයා චඩ කෙනෙක් නෙවෙේ කෙලතුලු කෙනෙක් නෙවේ ප්‍රඥාවන්තයි මනා ලෙස පැවසූ දෙහිත් නොමනා ලෙස පැවසූ දෙහිත් වෙනස හඳුනාගන්න පුළුව අරුත් හඳුනාගණ්ඩ සමර්තායි නමුත් එයාටත් ධර්මය අවබෝධ කරන්න දහ මාර්ග හැසිරෙන්න්න තියෙන අවස්ථාව මගහැරිලා ඒකත් නුසුදුස අවස්ථාවක් ධ්‍ය දේශේපදුනත් එයා ප්‍රඥාවන්ත වනත් ජඩ නෝවනත් කෙළතුළු නොවනත් මනාකොට පැවසුද්දේත් නොමනාකොට පැවසුදදේත් අරුත් වටහගන්න හැකි බවතිබනට ඒ කාලේ බුදුරජාණන් වහන්සේ නමත් පහළ වෙලා නෑ ඒ කාලේ බුදුරජාණන් වහන්සේ නමකගේ ධර්මය අහන්නට ලැබෙන් ඉන්න මන තරන් අවාසනාවක්ද සියලු හැකියාවන් සහිතව ඉපපදිලත් බදුරජාන් වහන්ේ නම පහළො නොවනොත් මේ සසර ගමන නවත්වන්න අපිට අවස්ථාවන ලෝකයේ කල්ප සියදහස්ගරන්නේී ලක්ෂගාණින් අසංකයේ ගණනින් ගෙවිලා ගියත් බුදුරු පහල වෙන්නේ බොහෝම ස්වල්ප වශයෙන් මේ ලෝකයේතකොට බොහෝකොට අවස්ථාව තියන ධර්මාාවෝදයට සුදුසු අවස්ථාවද නුසුදුස අවස්ථාවද ොහෝ කොට තියෙන ධර්ම අවබෝධයට නු සුදුසු අවස්ථාව ඒ අවස්ථාවතරින් යම්කිසි කෙනෙක් සසුන් බමසරහි වසන්නට මේ ධර්මය අවබෝධ කරන්නට අවස්ථාව තියරම් බුදුර අන්සේ දේශනා කරනවා මහනෙන බමසරයේ වසන්නට ඇත්තේ එකම සුදුසු අවස්ථාවකි එකමකාලයකි ඒ කවර අවස්ථාවද කියන්නේ. බුදුරජාණන් වහන්සේ නමක් පහළවෙලා ඒ අරහත්තුූ සම්මා සම්බුද්ධෝ විද්්‍යාචර්ම සම්පාන්නෝ සුගත වූ අනුත්තර පුිස දම්ම සාරතිී වූ ලෝක විදූ අනත්තොරෝ පුරුස දම්ම සාාරති වූ ඒ වගේම සියලූම දෙවිසුන්ගේ එකම ශාස්್ත්‍රෘ බුද්ධ ව භාග්‍ය වත්තුූ ඒ සම්මා සම්බුදුරජාන් වහන්සේ නමක් මේ ලෝකයේ පහලවෙලා ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේ පිරිනිිවීමට හේතුවන සංසිදීමට හේතුවන සත්‍යවබෝධ කරවන ධර්මය දේශනා කරනකොට මේ පුද්ගලයා මධ්‍යදේශී උපදෙනවා ඒවාගේ එයා ජඩ කෙනෙක් නෙවෙේ කෙලතුළු කෙනෙක් නෙවෙයි ඒවාගේම එයා ප්‍රඥාවන්තයි මනා ලෙස පැවසූදේත් නොමනා ලෙස පැවසූදේත් අරුත් හඳුනාගන්නට සමර්තායි මේ වනහි බඹසාර හැසිරන් දැති එකම සුදුස අවස්ථාවයි කිය කල්පනා කරලා බලන්න මනුස්සලෝක ඉපදින්නට ලැබෙන්න්නෙත් මොනතරන් දුර්ලබවද සතරාපාය මහගිතර කරගෙන සැරිසාරණ මේ සාත්තයා නිරේ අවුරුදු ලක්ෂ ගණම් කෝටි ගණන්ගඉන්නවා තිරිසල් ලෝකයට වැටනොට පස්සේ අප උඩටනවා කියන්නේ බොහොම දුෘෂ්කර අවස්ථාව නිරේ ෝ තිරිසන් ලෝකය උපදින සත්්‍යයක් නැවත මනුස්ස ජීවිතයක් ලබනවාගන්නේ බදුරජාණන් වහන්සේ වදරනවා උපමාවකින් කන කැස්පෑවෙක් විය සිදුරෙන් අහස බලනව හා සමාගයි කියලා. ඒසා දුර්ල බවස්ථාවකකි මනුස්ලෝක ඉපදුනාට පස්සෙත් බුදු කෙනෙක් ඉපදිලා නැත්තං ධර්මය මේ ලෝකෙන් නැත්තං නැවතත් ඒසාතරාපාය කරාමයනු ඒ දුර්ලබූල් ලබව මනුෂ්‍ය ජීවිතය ලබනකොට මේලෝකයේ පුදුකෙනෙක් ඉපදිලා ඉන්නවනම් ඒවගේ ඉපදුන මනුෂ්‍ය මදධ්‍ය මණ්ඩල ඉපදිලා ඉන්නවනම් මධ්‍යි දේශ ඉපදිලා ඉන්නවනම් එයා ජඩ කෙනෙක් නෙවෙයිනම් කෙලතුලු කෙනෙක් නෙවෙයිනම් ප්‍රඥාවන්තනම් මනා ලෙස පැවසූදදහිත් නොමනා ලෙස පැවසූදදෙහිත් වෙනස්ස හඳුනාගන්න පුළුවන්නක් අරුත් වටහගන්න පුළුවන්න අන්නේ අවස්ථාව විතරයි කියවා මේ සසුන් බමසාර ධර්මය හැසිරන්න මෙ ධර්මය අවබෝධ කරන්තියන එකම අවස්ථාව මේ සියල්ල කරල දෙනෙන පින්මත්න පින විසින් අපි සසරයේ රැස් කරලද පිනවිසින් තමයි අපි ඒ ෂණ සම්පත්තියට යොමු කරන්නේ ඒ ධර්මයට සුදුසු අවස්ථාවට යොමු කරන්නේ බුදුරජාණන් වහන්සේගේ මේ බුද්ධ සාහසනයේ පළවෙනියට පැවදුන පළවෙනිට ධර්මයහාාවපු පස්තෙන ඒ පස්සු වග මහනුන් දුජාන් වන්සේ පපදුන්නේ කපිල වස්තුයමි පදුුණයි බුද්ධත්තයට තිස් පස් වසරකට පෙර ඕුන් දැනගත්තා බුදුරජාණන් වහන්සෙනවා පහළ වෙනවා කියලා බුදුරජාණ බෝසතාන් වහන්සේ ගිගේ හැරගියාට පස්සේ ඔවුන් බෝස්තාන් වහන්සේ පිටි පසින්ම ගියා ඔවුන් ධර්මාාවබෝධයට සුදුෂකම් ලැබවේ ඕවන් සසරය කරලද පින නිසා වුන් බොස්තාන් වහන්සේ ත කළ උපකාරය නිසා බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත්වනවාට පස්සේ ඔවුන්ට ඉසිස්සරලාම ධර්මය දේශනා කරන්න පෙළබුණා ඊළඟට ඔබ දන්නවා බුදුරජාණ වහන්සේ බුද්ධත්වෙන් පස්සේ පළවනි වස්කාලය ගත කරන්න වැඩි කොහටද බර නැස ඉසිපතන මිකදායට ඒ පස් වග මහුන්ට ධර්මය දේශනා කළ ඒසිපතන මිකදායි සි පතන මිගදායට වැඩම කරලා ඉන්නකොට ඒ බර ඇසම ප්‍රධාන සිටුවරයා බරණෑ සිටුවරයාගේ පුත්‍රයා හිටියා ඒ පුත්‍රයාගේ නම යසකොල්ල පුත්ත්‍රයා යස මේ යස පුත්‍රයටත් යසොල්ල පුත්‍රයටට සිටි පුත්‍රයට තිබුණා මාලිගාවන් තුනක් ඒ මාලිගාාවන්නල බොහෝ කොට සැපවින්ද ඒ සැපවිඳමින් ඉන්න ඒ යසකොල්ල පුත්‍රයටත් බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත්වෙලා ාර ැසට වැඩියට පස්සේ සි පතන මිකදායට වැඩියට පස්සෙ ඒ යසකුළ පුත්‍රයටට රෑන් ඉින් දෙග හැරිලා නළගෙනන්ගේ විකාර දැකලා ගිහිගේ කල කියරනවා මේව පින්වත්න පිනෙන් සිදතවෙන් හරි මාස්්චාරමත් ේවල් යසකළ පුත්‍රයායේ තමන්ගේ නාටි කාංගනාවන්ගේ ඒ විකාර දැක්කට පස්සේ ගීගේ නික්මලා තමන්ගේ රාන් මිරි වැඩි සංගලදාගෙන කොහෙට දයන්නේ ඒ ඇවිදගෙන යන්නේ බුදුරාන් වහන්සේ වැඩඉන්න තැනට පිනවිසින් කෙනෙකුගේ අතින් අල්ලගෙනෙ එක්ක යනනා වගේ ඒ ස්ථානයට එක්කගෙන යවාබුදුජාණන් වහසේ නමක් මුණ ගැහුණ ෂණ සම්පත්තිය ලැබුණු ධර්මය අවබෝධ කරන්න සුදුසු අවස්ථාවක සිටියා ධර්මය අවබෝධ කලා මේ සසරයෙන් නික්මුණා ඉලාට ඔබ කල්පනා කරලා බලන්න සාරිපපුත්ත මොගගල්ලන මහරාතන් වහන්සේලා ඔවුන් බ්‍රාහ්මණ මහාසාරකළලේ එපදුන බොහෝම සැප සම්පත්ති වුණු ඉහළ බ්‍රාහ්මණවාංශිකයෝ ජීවිතේ සැපවිඳි පින් හිටියා බුදුරජාණන් වහන්සේ න පහළ වුණ ඔවුන්ටත් හිතුණ මේ ජීවිතේ අතාර්ථය අවබෝධ කරගන්න ඔවුන් ගුරුවරක් ළඟට ගියා නමුත් ඒ ගුරරයා ගවත් ධර්මය නෑ කියලා ඔුන්ට තේරුම් ගන්න තරං ප්‍රඥාවක්තිබුණ මනා ලෙස පැවසුද්දෙහිත් නොමනා ලෙස පැවසුද්දේත් අරුත් වටහගන්න හැකියාව තිබුණා කෙලතුළු නෑ ජඩනෑ ප්‍රඥාවන්තයි. ඔවුන්ට තෙවර තමන් මේ ඉන්න ගුරුවරයා ළඟ ඔවුන්ට අවශ්‍ය කරන ධර්මය නෑ ඔවුන්න්නේ ධර්මය හොයන්න පිටත් වනාා. සසරේ පුුණුලද පින නිසා එක්රැස් කරලද පිණ නිසා උපතිස්ස පිරිිවජියව ආසජී මහරතන් වහන්සේට බුණ ගැස්තුවා පින්වත්නී ආශ්චාර්මත් ප්‍රඥාන්තභාවයක් පිහිල තිබුණා අපගේ සාරිපුතයන් වහන්සේට සාරිපත්ත ම සාරිපුදත්‍යයන් වහන්සේ ඒ පතිස්ස පිරිිවජ්‍යා අසජී රමහාරාතන් වහන්සේ ඉල්ලුවේ මට මාතෘකා අවශයෙන්ට දේශනා කරන්න මට දීර්ග වශයෙන් ධර්මය අවශනෑ ඔබගේ ශාස්ත්‍රෘෝන් වහන්සේගේ ධර්මය මට කෙටිෙන් දේශනා කරන්න දවේ ශාස්්ෘුන් වාසි දශනා කරන්නේ ආසජී මහරතන් වහන්සේ පද හතරක ගාතාවක් පමණයි දේශනා කළේ එයිනුත් මුල් පද දෙක දේශනා කරනකොටම මේ බුද්ධ ශාසනයේ ගෞතම බුද්ධ ශාසනයේ ප්‍රඥාවන්ත භික්‍ෂූන් අතරින් අග්‍ර බවට පැමිණෙන්න පාරමී ධර්මයන් පින් පුරුලදේ සාරිපපුත්තියන් වහන්සේ සෝවාන් බවට පත්වනාා ඒ තමයි ෂණසම්පත්තිය ෂණ සම්පත්ති හේතුවෙන්නේ තමන් සසරය කරලාද පින ඒ පින විසින් ඔබ බුදුරජාණන් වහන්සේ නමක් කරාගෙන යනවා ඒ පින විසින් ඔබේ මනස සකස් කරනවා ධර්මය අවබෝධයට සුදුසුලෙස ඒ පින විසින් ඔබෝ සසර ගමනේ නවත්වොන ඒ ධර්මය ඔබට අවබෝධ කරලා දෙනවා. මේලෝකේ මොනතරන්නම් සත්ව එන්ට බුදුරජාණන් වහන්සේලා මොුණගැහිලා ඇත් නමු ඒ අයට ධර්මය අවබෝධ කරන්න නො සුදුසු අවස්ථාවල් නොලින් මිදිලා ධර්මය අවබෝධ කළ හැකි සුදුසු අවස්ථාව ලබන්න පිනක් තියෙන්න ඒ පින තිබන කීයෙන් කීදෙනට මුළු දමදීෝ පුරාම බුදුරජාණන් වහන්සේ වඩින්න නෑ උන් වහන්ස වඩින්නේ යම්කිසි ප්‍රදේශයක විතරයි ඒ ප්‍රදේශී උපතා බන්නත් පින තියෙන් නොන ප්‍රදේශී පතබ උපත ලබලා බුදුරජාණන් වහන්සේ වඩිනකොඩ බදුරජාණන් වහස මුණගන්න පින තිය අපි යම්කිසි පිනක් රැස් කරලා බුදුරජාන් වහන්සේ නමකි ධර්මය අවබෝධ කරන්න ඕනැකිල හිතුවෝත් ඒ පින විසින් අපිව ඒ කරා රැගෙනයනවා බුදුරජාණන් වහන්සේත් සමග ඒ නිවන්න අවබෝධ කළ බොහෝ දෙනා බුදුරජාණන් වහන්සේත් සමග බෝසත් අවදියදී බෝස්ධන් වහන්සේත් සමඟ පින් රැස් කලාය ධර්මවබෝධය පිණිස පින් රැස් කළ උත විය එක් අවස්ථාවක ජාත කතාපුත්ව වහන්සේගේ සඳහන්න්නවා ඔය මුගපක්ක ජාතකය අය ගොහර ජාතකය අන්නඒ වගේ මහා සමාගම් තියෙනවා ඒයන්නේ බොහෝ පිරිසක් රාජදහනි පිටින් පිරිස් යනවා පැවිදි වෙන්න අපපස පැවිෙන් පැවිදින බෝස්ාන් වහන්සේ ගීගේ අත් ැරල යනකොට බෝස්ථානන් වහන්සත එක්ක රජධානි පිටිින්ග හිල්ල පිරිිස් පවිදිදයෙනවා අන්න්නේ විදිර බෝස්තාාන් වන්සේත් සමඟ ඒ මහා සමාගම්වල ගිහිල්ල පැවිදිච්චායගෙන් අවසාන රාතන් වහන්සේ තමයි කියනවා මලියදව මහරාතන් වහන්සේ ඉන් පසුව ්‍රහතන් වහන්සේ ලංකාය භිහිවුණ නමුත් ඒ බුදුජාණන් වහන්සේ තමග බෝස්තාාවන් වහන්සේ තමග සසරේ ීගයා අත් ඇැල්ල මහා සමාගම්මල පැවිදිනයගෙන් අවසානය කියනවා මලීදයව මහරහතන් වහන්සේ අපිටත් මේ සසරෙන් ගැලවෙන්න නං මේ විදිහට ධර්මහාබෝධයට සුදුසු අවස්ථාවක් ලබාගන්න නං අපිට අවශ්‍ය එක්මදේ තමයි පින ඒ පින විසින් ඔබව බුදුරජාණන් වහන්සේ උපන් කාලයක මනුෂ්‍ය ලෝකය උපදවා ඒ පින විසින් ඔබව ුදුරජාන්හන්සේ නමක් උපන් කාලේ මනුෂ් ලෝක උපද්දෝල ජඩ කෙනෙක් නොවන කෙනෙක් විදිර සකස් කරනවා කෙලතුළු කෙනෙක් නොන කෙනෙක් විදිර සකස් කරනවා ප්‍රඥාවන්තෙක් බවට පත් කරනවා. නොමනා ලෙස පැවසුද්දෙහිත් මනාකොට පැවසූදදෙහිත් වෙනනිස්ස හඳුනාගන්න පුළුවන් බුද්ධියක් ප්‍රඥාවක් ඔබට ලබා දෙනවා. හරි වැරැද්ද කුසල් අකුසල් වටහා ගැනීමේ හැකියාව ඔබට ලබා දෙෙනවා හැකියයා ඔබට ලබා දෙන්න ඔබට අවශ්‍ය කරන පින රැස්කරගන්න මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඔබ නිතර මහන්න බුදුරජාන් වහන්සේගේ ධර්මයෙන් විතරයි ඒ නිවනට යන මාර්ගය කියල දෙන්නේ ඒ නිවනට යන මාර්ගය සකස් කරගන්න අපි පින් රැස්කරගනමින් ධර්මය අහමින් ඒ ධර්මය හැසිරමින් ගමන් කරන්න ඕන් අද දවසේ මේ රැස්කරගන්නට යෙදුන මේ අසන්නට යෙදුන මේ දහම් කරුණු ඔබාප සියලු දෙනාට සසරේ ෂණසම්පත්තිය අහිමින් නොවීම පිණිසම ඒවගේම බුදුරජාණන් වහන්සේ නමගගේ ධර්මය අහලා ධර්මය අවබෝධ කරන ෂණසම්පත්තිය ලැබීම පිණිසම හේතුවාසනාවේවා සාතු 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 අද දවසේ සුදම්මරණ සධම් දේශනාව සඳහා අනුග්‍රහය දරුන් ලබන්නේ නවසීලන්තයේ පදිංචි පින්වත් මහත්මයෙක් සහ පින්වත් මහත්මයක් විසින්. ඉතින් මේ විදිහට මෙ ධර්ම දේශනාවෙන් රැස්කරගත් තව සීලුමුව පූුණණි ධර්මයන් අපි පාලමුකොට සීලුමුද දෙවන්ට අන මෝදධන කර. ත් ක්දයවු ්‍රමු තාවතින් සකායික සියලූ දෙවරුන්ට මේ පින් අනුමෝදන් කරමු අනුමෝදන් වෙත්වා. ඒවාගේම පින් කැමති සදව දෙවුලවාසි සියලෝම දෙවරු මේ පින් සතුටින් අනුමෝදන් වෙත්තුවා ඒ සියලු දෙවරුන්ගේ ධර්මික ආරක්ෂාව රැකවරණ අප සීලු දෙනාට ලබාද ෙත්වා ඒ සියලෝම දේවුරුන්ටත් උතුම් ධර්මාවබෝධය පින්සම මෙ සලුපින් උපකාරවේවා සාධ සාධ සාධ. ගේම රැස්කරගන්ට සිනු සීලෝ පුුණණ ධර්මයන් අද දිනේ ඒ දායකත්යේ දරන ඒ පින්වත් මහත්මා නමනුත් ඒ මහත්මියය නමිනුත්මය පරලො යන්නට දුන එ පින්වත් මහත්මයාමින් මිය පරලෝ ගිය ඒ මහත්මයගේ දෙමාපියන්ට සහ ඒ මහත්මයාගේ මිය පරලෝ යන්නටය දුන පොල් ගහමමුල්ලේ සීයාටත් ඒවගේ පොල් ගහමුල්ලේ ආ චීටත් ලොකු බාප්පාටත් නාර අන්දිනයේ සීයාටත් ගේම ආච්චිටත් රත්තරම්මා මාටත් දෝදුමාමාටත් අම්පාරේ ආච්චිටත් ඒවගේම තිලක් බාප්පාටත් අංගොඩ මහප්පාටත් මෙශියලුපින් අනුමෝදන් කරුම් අනුමෝදන් වෙවා ඒ මිය පරලො යන්රෙ දුන එස්ියලූ මඥාතීන්ට මෙ පින් අනුමෝදන් වෙත්වා එසීරු ඥාතීන්ගේ පරලෝ ජීවිත සුකී සූපත් භාවයට පත්තේවා එස්ියලූ මඥාතීන්ටත් උතුම් ධර්මාවබෝධය පින්සම මෙසිලුපින් උපකාර වේවා සාධක සාධ සා ඒවගේ රැස්ක ගණඩ තු සීලප්න ධර්මයන් කළ න මි්‍ර ගෘරද වත්තුම අපගේ ලොක ස්වාමීින් වහන්සේ අන මෝධන් කරමනු මෝදන් වෙත්වා. පනවත් ගුරුදේ ොත්තුම ලකු වාමින්න් වහන්සේ නිදුක් වෙත්වා නීරෝගි වෙත්වා සූපත්වෙත්වා දීර්ගාවිෂ ලබත්වා උතුම් ධර්මාව වෝදයම ලබත්වා. සාධ සාධ සාධ. ඒගේම මහම වනනාවාසී මහා සංගරත්නයටත් සිල්ගුණ දම්පුරර්ණ රටලවවාසී මහා සංගරත්නයටටත් අනගාරිකාමය මැනිවරුටත් පැදදි අප ේක්ෂ ණ ගාරිකු පාසික පාසිකාවටත්නය පින් අනුමෝදන් කර න ෝදන්න්නෙත්වා මේ පින් අන මෝදන් වනෙ සිල්ලු දෙනා නිදුක් වෙත්වා නීරෝගි වෙෙත්වා සූපත් වෙෙත්වා දීර් ගෞෂ ලබත්වා උතුම් ධර්මාවබෝධයම ලබත්වා. සාධසාධසාධඒවගේම. seves ක ල පුුණ ධර්මයන් එ ී න්ත පදිංචි පි වත් මहाත්ම ගේ සහ මहाත්මියගේ මෙරට වෙශන මෑණ අන්ටත් පියානන්ටත් නිදුක් නීरोෝගී සූපත්භාවයට උපකාරවේවා ඒ මෑනියන්ටත් පියානන්තक මේ පින් අනුමෝදන් වේවා එමෑනිනුත් පියානුත් නිදුවෙත්වා නීरोෝගී වෙෙත්වා සූපත්වෙෙත්වා දීර්ගාविශ් ලබත්වා උතුම් ධර්මාවබෝධයම ලබත්වා සාධ සාධ සාධ. ඒවගේම මේරස්කරන්ටිදු සිල් පුුණණි ධර්මයන් අද දවසේ සුදදාම්මරණ සදහම් දේශනාව සඳහා අනුක්‍රහය දරන එ අව සීලන්තේ පදිංචි ඒ පින්වත් මහත්මටත් ඒ පින්වත් මහත්මේයටත් අනුමෝදන් කරම අනමෝදන් වෙත්වා ඒවගේම ඒ පින්වත් මහත්මියගේ මහත්මාගේ සසාහමාත්මයගේ ඥාති හිත මි්‍රද දවා දරවාන් සසිල් දෙනාටමේ පින් එකේ අනුමෝදන් වෙත්වා ඒ සීල් දෙනාටත් ශද්ධ හමාසික ධර්මදාන සාමාජිකන්ටත් ්‍රද්ධ කාරරිමන්ලේ සීරු දෙනාරත් මේ පින් එක සේ අනුමෝදන් කරම අනුමෝදන් වෙත්වා. මේ පින් අනමෝදන් වනේ සීරු දෙනා නිදුක් වෙත්වා නීරෝගි වෙත්වා සූපක්වෙත්වා දීර්ගාශ ලබත්වා උතුම් ධර්මාවබෝධයම ලබත්වා. සාධ සාධ සාධහ සීරු දෙනාටම තෙරුවන් සරණයි නමෝබුද්ධාය මෙවැනි වටිනා ධර්මතේශ නශ්‍රවණය කිරීමට ශ්‍රත්තා ටේලි චැනලයේ සබස්කරයි් කරන්න.